පූජනීය ගලිකම ඥානදීප අපේ හැමදෙරණන් හන්සේව බොහොම ගෞරවයෙන් පිළිගනු ලබන අවසර අපේ හැමදෙරණේ. ඔව් වරුණ. හැමදෙරණේ අපි දෙවියෝ පිළිබඳව තමයි දේශනාව වැඩි වශයෙන් සාකච්ඡා කරන්නට හේතු වුණේ. නැත්නම් දෙවියෝ පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡා කළේ දෙවියෝ ධර්මයට ලං වෙන්න කැමති තමන්ට ලැබෙන පින ආරම්භයාද? එහෙම නැත්නම් දෙවියෝ නිවන අපේක්ෂා කරගෙන ධර්මයට ලං වෙලා තිබෙන්නේ මොකද්ද? දෙවියන්ට මේ ධර්මයේ ඔස්සේ දෙවියෝ බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් දෙවියෝ කියනකොටම දිව්‍ය ලෝකයේ මතක් වෙනකොටම සමහරු සැප සම්පත්තින් වලින් බහුලව ජීවත් වෙන, නැත්නම් සැප සම්පත්තින් බහුලව ලැබෙන ලෝකයක් ලෙස හඳුන්වන්නේ. ඉතින් එවැනි ලෝකයක දෙවියෝ තවත් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන කාරණේ යම් කෙනෙකුගේ හිතේ නැගෙන මැති. ඇත්තටම මොනවද දෙවියන්ට අවශ්‍ය වෙලා තිබෙන ධර්මයේ? ඔව්, හැම දිනාටම තෙරුවන් සරණයි. දෙවිවරු විතරක් නෙවෙයි වරුණ, බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන් පවා ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේ ධර්මයේ දේශනා කරනකොට සමහර බ්‍රහ්ම තලවල ඉන්නවා කියනවා මේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා දැඩි දෘෂ්ටියට බැසගත්ත දීර්ඝ ආයුෂ ඇති බ්‍රහ්මයෝ ඉන්නේ. එහෙමයි. එතකොට මේ බ්‍රහ්මයෝ ඔවුන්ගේ ආයුෂවල සමහරලාට බොහෝ කාලයක් ආපස්සට බලනකොට ඔවුන්ට පේන්නේ මේ තමන්ට කෙලවරක් හොයාගන්න බෑ. මොකද ඒ තරම් මේ බ්‍රහ්ම ලෝකේ මහා කල්ප ගණන් ආවිෂ ජීවත් වෙනවා. එතකොට ඔවුන් දෘෂ්ටිගත වෙනවා මේක තමයි සදාකාලික, මේක නිත්‍යයි සැපයි, ඒක නෝන අත්විඳින දේ, මේක ආත්මයි, මේක වෙනස් වෙන්නේ නෑ කියන දෘෂ්ටියකින්, වැරදි දෘෂ්ටියකින් ඉන්න බ්‍රහ්ම ලෝකවල ඉන්න මිත්‍යා දෘෂ්ටික බ්‍රහ්මයෝ ඉන්නවා. එහෙමයි. එතකොට මේ සම්මාදිට්ඨික බ්‍රහ්ම ලෝකවලත් ඉන්නේ සුද්ධාවාස බඹලව ඉන්න අනාගාම වෙච්ච පිරිස විතරයි. අය එහෙම පිරිනවන් පාන. එහෙමයි. එතනින් මෙහා රූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා, අරූපී බ්‍රහ්මතල තියෙනවා. එතකොට මේ ඇතැම් බ්‍රහ්මියෝ පවා ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා දහම් දේශනකොට සමහරු ඒ වෙලාවෙම තමන්ගේ මතය අතහරින්න වෙනකොට අහෝ අපි මෙච්චර කාලයක් නිත්‍යයි කියලා හිතාගෙන හිටියා. අනේ බුදු කෙනෙක් පහළ වෙලා මේක අනිත්‍යයිලු. අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මේ සැපයි කියලා. මේ ලෝකේ සදාකාලිකයි කියලා හිතන් හිටියේ. නමුත් මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බ්‍රහ්මියෝ පවා කම්පා වෙනවා. එතකොට දෙවිවරු පවා මේ මොනතරම් දිව්‍ය සැප සම්පත් තිබුණත් ඔවුන් දකිනවා ඒ සියල්ල අනිත්‍යයි, වෙනස් වෙනවා. හේතු නිසා හටගත්තද ඒ සියල්ල නැසී වෙනසී යන. ඒ නිසා ඒ සැප සම්පත්වලම ඇලී ගැලී ඉන්නවට වඩා සදාකාලිකව මේ සැනසීමක් ලබන මේ නිවන් අවබෝධ කරගන්න එක මොනතරම් සැපයක්ද කියන තැනට කාමයන්ගේ ආදීනව මෙනෙහි කරලා දෙවියන්ට පවා දැනෙනවා. එහෙමයි. ඒ නිසා තමයි දෙවිවරු නිවන අරමුණු කරගෙන සම්මා දිට්ඨියට පත් වෙච්ච මාර්ගඵලලාභී දෙවිවරු නිවන අරමුණු කරගෙන කටයුතු කරන්නේ. නිවන තමයි අරමුණ වෙන්නේ. ඊයගේ අරමුණ නිවන. ඒකට පින අවශ්‍ය නැද්ද? නිවන් අවබෝධයේ කරා යන ගමනේ පින අවශ්‍යයි. පිනෙන් තමයි මාර්ගය හදලා දෙන්නේ. එහෙමයි. දැන් සමහර දෙවිවරු දිව්‍ය ලෝකේ ඉන්නකොට සමහර දෙවියන්ගේ පවා පින කියන්නේ විපාක දීලා අවසන් වෙන්නේ. අකුසල් කරත් අකුසල් විපාක අපායේ ගිහිල්ලත් විඳලා අවසන් වෙයි. ඒ වගේ තමයි පින කරත් දිව්‍ය ලෝකේ ගිහිල්ලා පිනේ විපාක ගෙවලා අවසන් වෙනකොට ආයි පහළට වැටෙන තැන් තියෙනවා. එහෙමයි. හැබැයි දෙවිවරු පිනට කැමති දෙවිවරු ඒ පිනේ විපාක ගෙවෙන්න කලින් සමහරු විශ්වලාගෙන ඇවිල්ලා මනුස්ස ලෝකේ පින් කරගෙන යනවා. එහෙම දෙවියන්ට වෙනස් වෙලා ඉඳලා යන්න පුළුවන්ද අපේ හැමෝටම? ඔව්, ඇත්තටම මේ දෙවිවරු මෙහි ඇවිල්ලා ජීවත් වෙලා යනවා නෙමෙයි, විශ්වලාගෙන ඇවිල්ලා දන් දෙනවා. දැන් එක තැනක් තියෙන දවසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා උන්වහන්සේ කල්පනා කරා අද මං දිලින්දෙකුට පිහිට වෙනවා. මොකද දේශනාවේ සඳහන් වෙනවා දින 7ක් කිසිම ආහාරයක් නැතුව නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳලා සමාපත්තියෙන් නැගිටලා පිණ්ඩපාතේ වඩින මහරහතන් වහන්සේ නමකට තුන්සිත පහදවාගෙන කෙනෙක් බත් හැන්දක් හරි පූජා කරනවා නම් ඒ මොහොතේ එතනම ආනිසංස ලැබෙන දිට්ඨ ධම්ම වේදනීයව ඒ මොහොතේම ආනිසංස පහළ වෙන බලවත්ම පිනක් තමයි ඒ. විපාකේ වෙලෙම ලැබෙනවා. විපාකේ ඒ මොහොතේම ලැබෙනවා. මහකාශ්‍යප මහරහතන් වහන්සේ කල්පනා කරා මං දිලින්දෙකුට දුප්පත් කෙනෙකුට අසරණයෙකුට පිහිට වෙනවා. මොකද ඔහුට ඒ මොහොතේම ඔහු දිලිඳු භවෙන් තොර වෙලා ඔහුට විපාක පහළ. දැන් අපිට පේනවා සාරිපුත්ත හාමුදුරුවන්ට ඔය වගේ නිරෝධ සමාපත්තිය නැකීටලා වඩිනකොට උන්වහන්සේට දන් දීලා බලනකොට කුඹුරේ දානේ ටික පූජා කළ කුඹුරේ මහන්සියට හාන්සි වුණා. නැකීටලා බලනකොට පස් නෙමෙයි ඔක්කොම තියෙන රත්තරන් පාට රත්තරන් කැට. එහෙමයි. එතකොට මේ වගේ ඒ මොහොතේම විපාක පහළ වෙච්ච ඒවා දේශනාවල තියෙනවා. ඒ වෙලාවේ මහකාශි පහඳුරු බැලුවා පීෂගාර ගමක් තියෙන දුප්පත් මිනිස්සු ඉන්න ගම්මානයක්. මේ ගමේ ඉන්නේ අසරණ මිනිස්සු, මං ඔවුන්ට පිහිට වෙනවා කියලා පාත්‍රය අරන් ඒ ගමට වඩිනකොට දිව්‍යාංගනාව 500ක් දෙව්ලොවින් දිව්‍ය භෝජන අරගෙන එනවා. අනේ අපිට පින් කරගන්න, අනේ අපිට පින් කරගන්න කියලා. පාර දෙපැත්තේ ඉන්නවා දිව්‍ය ස්වරූපෙම්ම හිටියා. දැන් දිව්‍ය ස්වරූපෙම්ම භාජන අරන් ඉන්නවා. හැබැයි මහකාශ්‍යප මහඳුර පාත්‍රය අතින් වහගත්තා.
වහගෙන අහනවා, ඔය තරම් දිව්‍ය සැප සම්පත් විඳිද්දි මේ දිව්‍යලෝක ඉපදිලා ඔය විඳින සැප මදි වෙලා දැහුව මේ දුප්පතෙක්ගේ පින උදුර ගන්නාවේ පිළිගත්තේ නැහැ. එතකොට ඉතින් කරන්න දෙයක් නැහැ, අතුරුදහන් වෙලා ගියා. සක්‍රදිවි යහුව මොකද දානි දුන්න දැහුව. අනේ සක් දෙවිඳුනි අපේ දානි පිළිගත්තේ නැtei කියෝ. ඒ වෙලයි සක්‍රදිවියෝ කියනවා ඔහොම පින් කරන්න බෑ කියෝ. ඔන්න බලන්න කියවා පින් කරගන්න හැටි බලාගන්න කියලා අගමෙහිසිකාවත් එක්කම දෙව්ලොවින් චුත වෙලා ඒ යන පාරෙම කෙලවරක දුප්පත් පැල්පතක් මවාගත්. දිලිඳු පැල්පතක් මවාගෙන වයසට ගිය වයෝ වෘද්ධ කෙනෙක් වගේ පෙනී හිටියා. එහෙමයි. එතකොට අපිට පේනවා දැන් එතනදී වෙස් වලාගෙන ඇවිල්ලා මනුස්ස ලෝකේ මිනිස්සෙක් වගේ පෙනී ඉන්නවා වයසට ගිය රූපයක් මවාගෙන. එහෙමයි. සක් දැන් සක්‍ර දෙවියෝ මෙහෙම ඉන්නේ මහකාශ පහඳුරු වඩිනකොට දැක්කේ අර පැල්පත. මොකද අදිෂ්ඨාන කරලා උන්වහන්සේ නුවණින් දිවසින් බලන්නိපෑ කවුද කියලා. එහෙමයි. දැන් එහෙම සැකයක් ඇති වුණොත් නේ බලන්නේ. උන්වහන්සේ දැක්ක ගමන් හිතුවානේ අසරණ කෙනෙක් පාටයි බොහොම වයෝ වෘද්ධ කෙනෙක් මං ඔහුට පිහිට වෙනවා කියලා මිදුලට වැඩම කරා. අමාරුවෙන් වගේ බැලුවා. දැන් අමාරුවෙන් වගේ කොන්ද කුදු වෙලා අමාරුවෙන් ගේ ඇතුළට ගිහිල්ලා භාජනයක් අරගෙන ආව තව භාජනයකින් වහගෙන. එහෙමයි. ඇවිල්ලා මහකාශ්‍යප මහ රහතන් වහන්සේ ළඟට වැඩියා. උන්වහන්සේ පාත්‍රය විවෘත කරා දාන බෙද අර භාජනය විවෘත කළා. එහෙමම අර භාජනයේ තිබ්බ දානි සියල්ලම පාත්‍රයට එකපාරම පූජා කරා ඔක්කොම හැලුවා. පූජා කරනකොටම විශාල දිව්‍යමේ සුගන්ධයක් පැතිරිලා ගියා. අන්න එතකොට මහකාශ්‍යප මහ රහතන් වහන්සේ සැනින් අදිෂ්ඨාන කළ බැලුවා කවුද මේ? මෙහිම දිලින්දෙකුට නම් මේ වගේ ප්‍රණීත දානයක් දෙන්න බෑ මේ දිව්‍ය සුගඳා. එහෙමයි. බලනකොටම දැක්කා මේ වෙස්සලාගෙන ඉන්නේ සක්‍ර දෙවියෝ. ඒ වෙලේ මහකාශ්‍යප මහරහතන් වහන්සේ අහනවා, ඇයි සක් දෙවිඳුනි දුප්පතෙක්ගේ පින උදුර ගන්න ආවේ ඇයි කියලා ඇහුවා. එහෙම කියනකොටම සක්‍ර දෙවියෝ මාව අඳුනගත්තා කියලා දැනගත්තා. මහලු වේසේ අතහැරලා අහසට පැන නැගලා අහසේ සක්‍ර දෙවියන් විදිහටම අගමහිසිකාවත් එක්ක දිව්‍ය ස්වරූපේ මහසීනන් සාදුකාර දීලා ගාථාවක් කියනවා. මනුස්ස බුතස්සපි උපකාරානි පුඤ්ඤානි, මේ මනුස්සයන්ටත් පින උපකාර කරනවා. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි, පැවිද්දන්ටත් පින උපකාර කරනවා. සාමීනී දේව බුතස්සපි උපකාරානි පුඤ්ඤානි, දෙවියන් වන අපිටත් පිනම උපකාර කරනවා. ඒ නිසාමයි කිව්ව අපි මේ වෙස්වලාගෙන හරි ඇවිල්ලා පින් කරගෙන යන්නේ කියලා සාදුකාර දිදී සක්‍ර දෙවියන් දෙව්ලොවට ගියා. එතකොට බලන්න මේක දේශනාවේ සංයුත්තනිකායේ සඳහන් වෙන සිදුවීම කස්සප සංයුත්තේ. එතකොට අපිට පේනවා මේ දෙවිවරු ඒ දිව්‍ය ලෝකෙ පින ගෙවිගෙන යනකොට සමහරු වෙස් හලාගෙන ඇවිල්ලා පින් කරගෙන යනවා. සමහර අය දෙව්ලොවින් චුත වෙලා මනුලොවට එනවා පින් කරගෙන යන. එහෙමයි. සමහරු දිව්‍ය ස්වරූපෙන් ඔය වගේ ඇවිල්ලා බොහොම බල සම්පන්නයි ඉන්නවා. දැන් හැමෝටම ඔය වගේ වෙස් හලාගෙන ඉන්න බෑ. එතකොට ඒ තමන්ගේ බලය තේජස පින තමන්ගේ ස්වභාවයත් එක්ක විශාලාගෙන ඇවිල්ලා මෙහෙම පින් කරගෙන යන අය ඉන්නවා. එතකොට දෙවියන්ට පින උපකාර කරනවා. හැබැයි ඒ දෙවිවරු පින් කරගෙන සුගතියක ඉපදුනාට පස්සේ ඔවුන්ගේ අරමුණ තමයි නිවන කරා යන්නේ. ඒ අරමුණ තියෙන්නේ මේ සම්මාදිට්ඨික මගඵලලාභී දෙවිවරු. දැන් වරුණ සෝවාන් වෙලාම නම් ඉන්නේ. ඒ කෙනාට බයක් නැහැ කොහොමත් එයා සුගතිය. එහෙමයි. එයා ආත්මහතක් ඇතුළත කොහොමත් නිවන කරා යනවා. මොකද එයා මාර්ගයේ තුලම ගමන් කරන කෙනෙක් නිසා. ඒ උපරිම ආත්මහතයි ඊට මෙහා යන්න පුළුවන්. උපරිම ආත්මහතයි. හැබැයි මේ ලෝකේ විශාලම පිනක් කරගන්න කෙනෙක් තමයි සක්විති රජුරු. දැන් බුදු කෙනෙකුට පහළ වෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණම එකම ඌර්ණ රෝම ධාතුවේ විතරයි වෙනස පිහිටන්නේ. අනෙක් සියලුම මහා පුරුෂ ලක්ෂණ ඇතුව ලෝකේ පහළ වෙන කෙනෙක් තමයි සක්විති රජුරු. එතකොට සක්විති රජුරුවොත් ලෝතුරා බුද්ධත්වයට පත් වෙන කෙනෙකුත් අතර තියෙන්නේ ඌර්ණ රෝම ධාතුන් අහසේ වෙනස විතරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේම පෙන්නනවා මහණෙනි සක්විති රජ කෙනෙක් වෙනුවෙනු චෛත්‍ය හදලා වන්දනා කරන්න සුදුසුයි කියලා. එතකොට ওই තූපාර පුද්ගලයන් පෙන්නනකොට බුදු පසේබුදු මහරහත් අනාගාමී ආයතවා සෝවාන් සකදාගාමී ආයතවා චෛත්‍ය හදලා වන්දනා කරන්න සුදුසුයි කියලා දේශනාවේ නැහැ. හැබැයි සක්විති රජුරෝ වෙනුවෙන් චෛත්‍ය හදලා වන්දනා කරන්න සුදුසුයි කියනවා. ඒකට හේතුව සක්විති රජුරෝ ලෝකයට කරන මහා යහපතක් තියෙනවා. ලෝකයාම සිල්වත් කරනවා. දැන් ඕක කරන්න පුළුවන් සෙල්ලම නෙමෙයිනේ. ඔව්. සක්විති රජුරෝ දඬු මුගුරක් ආයුධයක් අරගෙන ගිහින් බය කරනවා නෙමෙයිනේ. ඔව්. තමන් අහසින් ගිහිල්ලා තමන්ගේ චක්‍ර රත්නේ, හස්ති රත්නේ, සත්ව රත්නයන් පහළ වෙනවා. සිවුරංග සේනා පිරිවරාගෙන අහසින් ගිහිල්ලා ලෝකෙටම පංචශීලෙන් අනුශාසනා කළ ලෝකයක් සීලයක් තුල හික්මෝ ගන්න. එහෙම. එතකොට මේ ලෝකෙටම සීලෙන් අනුශාසනා කළ ධාර්මිෂ්ඨව රජකම් කරන සක්විති රජුරෝ රජකම නිසා මහ විශාල පිනක් උපදවනවා. දැන් වර්තමානිකත්වත් ලෝකේ
රජකම නිසාම අපායට මගනි හදාගන්න වැඩිපුර. ලෝක බලවතුන් කියලා. ඒක ලෝක බලවතුන් කියලා රජකම නිසාම කරගන්නේ. ද්වේෂය වෛරය සමල්ලාට අනෙක් රටවල් යටපත් කිරීම, යුද්ධ කර ගැනීම, යුද මානසිකත්වයේ ක්‍රූර ස්වභාවයේ සමහරුන්ට බලයට ආවට පස්සේ අර සියල්ල අමතකයිනේ. එහෙමයි. තමන් හිටියේ කොතනද, ආවි කොහෙද, දීපු පොරොන්දු මොනවද ඔක්කොම අමතකයි. එතකොට ඊට පස්සේ එතනට ආවට පස්සේ සම්පූර්ණයෙන්ම මේ අර මේ කියපු කෙනාද, මේ පරණ කරපු කතා, ඒ මොකුත් නැහැ. එතකොට පුද්ගලයා සමහරුන්ට අපාය බයත් නැහැ. එතකොට ඒ මට්ටමට බොහෝ දෙනෙක් අපායගාමීව අකුසල් රැස් කරගන්න. හැබැයි සක්විති රජවරු කියන්නේ කෙලින්ම දිව්‍ය ලෝකෙට පාර හදාගන්න අය. දැන් මේ සක්විති රජුරු ලෝකෙම ධර්මිෂ්ඨව පාලනය කළ මරණින් මත් ඒකාන්තෙන් උපදින්නේ දෙව්ලෝ කියන. එහෙමයි. හැබැයි දිව්‍ය ලෝකෙ ඉපදුනාට වරුණ ඒ කරගත්ත මහා පිනත් දෙව්ලොවින් දෙව්ලොවට සැප විඳ විඳ යනකොට පිනත් කෙවිලා යන කාලයක් එනවා. එහෙම පින ගෙවෙනකොට මාර්ගඵලයක් ලැබලා නැත්නම් දෙව්ලොවින් චුත වෙලා නිරේට වැටෙන්නත් පුළුවන්. ඒකයි භයානකම තැන. එහෙමයි. තිරිසන් ලෝකෙ වැටෙන්නත් පුළුවන්, ප්‍රේත ලෝකෙ වැටෙන්නත් පුළුවන්, ආයි මනුස්ස ලෝකෙට එන්නත් පුළුවන්. හැබැයි පින ගෙවිලා පහළට එනකොට ආයි මනුස්ස ලෝකෙ ඉපදුනා කියලා සක්විති නෙමෙයි. මහා පුරුෂ ලක්ෂණ නැහැ. තිරිසන් ලෝකෙ ඉපදුනා කියන්නේ එතන සක්විති නෙමෙයි. අර මෙහි ඉන්න සක්විතිය, හවුන සක්විතිය. ඔව්. එතකොට අපිට පේනවා මේ විදිහට දෙව්ලොවින් චුත වෙලා පහළට වැටුණාට පස්සේ අර ඔක්කොම පින තියෙන තාක්කල් තමයි මේ ඔක්කොම. එහෙමයි. ඒ නිසා දෙවිවරු දන්නවා මොනතරම් දිව්‍ය සැප සම්පත් තිබුණත් මේව තාවකාලිකයි. ඒ නිසා බොහෝ විට දෙවිවරු නිවන කරා යන අදහසින්ම තමයි බුද්ධ ශාසනයක් එක්ක බැඳෙන්නේ, බුදුවරුන්ට උදව් කරන්නේ. ඒ නිසා තමයි බුදු කෙනෙක් පහළ වෙනකොට දෙවියන් ප්‍රීති ගෝසා කරනවා. දෙවියන්ට, දෙව් මිනිස් ලෝකයාටම නිවන් දොර විවර වෙනවා. දැන් බලන්න මේ බෝසතාන් වහන්සේ බිහි වෙච්ච වෙලාවේ ශක්‍ර දෙවියන් බෝසත් පුතා අම්මගේ අතට දෙන්නේ, දේවිය බොහොම සතුටට පත් වෙන්නේ. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ පහළ වුණා. දෙව් මිනිස් ලෝකයාට නිවන් දොර විවර වෙනවා කියලා තමයි දෙවිවරු ප්‍රීති ගෝසා කරන්නේ. දෙවියන් හඳුනගෙන තියෙන්නේ කලින්ම. දෙවියන් දන්නවා, දෙවියන් අඳුනන. ඒ නිසා තමයි දෙවිවරු පාරමී පුරණ කෙනෙකුට ඒ තරම් උපකාර කරන්නේ. ඒ නිසා දෙවියන්ගේ සහයෝගය මේ බුද්ධ ශාසනය තුල දෙවිවරු තරම් උන්වහන්සේගේ ජීවිතය, මම හිතන්නේ අපි මීට පෙර දේශනවල කතා කරලා තියෙනවා, බුදු කෙනෙක්ගේ ජීවිතේ වැඩිපුරම බැඳීම තියෙන්නේ මිනිස්යන්ට වඩා දෙවිවරු එක්ක. එහෙමයි. එතකොට මේ දෙවියන් මේ තරම් බුද්ධ ශාසනයක් එක්ක බැඳෙන්නේ, දෙවියන්ට නිවන් මාගේ වටිනාකම මිනිස්සුන්ට වඩා දකින්නේ දෙවිවරු නිසා. හමුදල් දැන් එතකොට දෙවියෝ දේශනා හැම ධර්ම දේශනාවකටම, හැම මේ සූත්‍ර දේශනාවකටම කැමති ඇති. හැබැයි දෙවියන්ට ප්‍රිය වූ විශේෂ දේශනා තිබෙනවාද එහෙම? ධර්මයේ සඳහන් වන ආකාරයට දෙවියන් වැඩි වශයෙන් දෙවියන් අරමුණු කරලම දේශනා කරේ. ඔව්, ඇත්තටම දැන් දෙවිවරු අරමුණු කරගෙනම කරපු දේශනා. සමහර වෙලාවට මේ දේශන අහලා මාර්ගඵල ලබපු දෙවිවරු තමන් නිවන් අවබෝධ කරගත්ත දේශනාව ඒකට කැමති. එහෙමයි. දැන් අපි ගත්තාම ධම්මචක්ක දේශනාව අහලා 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනකොට. එහෙමයි. ඒ ධම්මචක්ක දේශනාව නිසානම් මේ සසරේ අනන්ත අප්‍රමාණ කල්ප ගණන් දුක් විඳ විඳ අපායේ වැටි වැටි ආවි. ඒ දේශනාව නම් තමන්ට සසර දුකින් මිදෙන්න මාර්ගයේ පෑදිච්ච දේශනාව. ඒ දේශනාව ජීවිතේ කරගන්නවනේ. එතකොට මේ දේශනාවට ප්‍රිය වෙනවා, ආස වෙනවා. අනේ මම මාර්ගඵල ලැබුවේ මේ දේශනාව අහලා නේද කියලා ඒ දෙවිවරුන්ට ඒ දේශනාව ගැන ආසාව, සද්ධාව ඇති වෙනවා. එහෙමයි. ඒ නිසා දෙවිවරු ප්‍රිය කරන දේශන තියෙනවා. එතකොට ওই වගේ දේශනා දැන් බුදුරජාන් වහන්සේ ආඥා පිට උපදේශනා තින්න රතන සූත්‍රය. කෝටි ලක්ෂයක් සක්වල මේ ලෝක ධාතු විතරක් නෙමෙයි, ත්‍රිසහස්‍රි ওই විදිහට මේ ලෝක ධාතුවල කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිට උපදේශන. එහෙමයි. එතකොට බුදුහාඳුරන් මේ දේශනාව ඒ විදිහටම පිළිගත්තා කියන්නේ ඒක අදටත්, එදාටත්, අනාගතයටත් ඒ දේව බමුණේ මේ දේශනාවට ඒ විදිහටම ප්‍රිය කරන. ඒ දේශනාවේ ආඥාව පිළිගන්න. දැන් අපි ලබන 31 වෙනිදා මේ වසර නිමාවන මොහොතේ බක්කුල මහසෑය, තම් බක්කුල මහසෑය සමහරු කතා කරලා අහන හදල ඉවරද කියලා අපි හාමුදුරනේ. ඒ නිසා බක්කුල සෑය තාම ඉදිවෙමින් පවතින්නේ. එහි මූලික කොටසේ වැඩ කටයුතු නිමවිලා දැන් බක්කුල සෑය තුලට කවදා හෝ ඔබ බක්කුල සෑය නිර්මාණය වුණාට පස්සේ චෛත්‍ය ගර්භයට ගිහිල්ලා එද ගර්භය තුල ධාතුන් වහන්සේලා වැඩ පුදා ගන්නට අවස්ථාව උදා කර දෙනවායි කියලා අපි හඳුරු මේ බක්කුල සෑය ඉදිකරන්නට මත්තෙන් සිට ඔබට පැහැදිලි කළා මේ වැඩසටහන ඔස්සේම. ඒ බක්කුල සෑයට ඇතුල් වෙන, ගර්භයට ඇතුල් වෙන ප්‍රවේශ වෙන තැන මේ වන විට නිමා කරලා තිබෙනවා. ප්‍රවේශ වෙන ශාලාව. ශාලාව ඇතුළ නිමා කරලා තිබෙනවා. ඒ නිසා ඒ ශාලාව තුල තමයි 31 වෙනිදා අපි මේ බක්කුල සෑය තුල සිදු කෙරෙනා වූ පළමු පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ.
හාමුදුරුවෝ, මේ පින්කම තුල තුන් සූත්‍රයයි පදනම් කරගන්නේ. තුන් සූත්‍රය අපේ බෞද්ධයන්ට හරි සමීප සූත්‍ර දේශනාවක්. ඇයි අපි හාමුදුරනේ මේ වගේ සූත්‍ර දේශනාවක් මේ වර්ෂයක් නිම වෙලා අලුත් වර්ෂයකට යන මොහොතේ ඔබ වහන්සේ මේ පින්කමට ඇඳාගත්තේ? ඔව්, ඇත්තටම අරුණ, අපිට අවශ්‍යම දේ තමයි තුනුරුවන්ගේ ආශිර්වාදය. අපි බොහෝ වෙලාවට මේ බුද්ධ දේශනා දිහා බලනකොට අපිට පේනවා මිනිස්සුන්ට මේ ධර්මයේ ආශිර්වාදී, තුනුරුවන්ගේ ආශිර්වාදී, මේක මහා පුදුම බලයක් ජීවිතේ. දැන් බලන්න අඟුලිමාල පිරිත ගැන. මේ අඟුලිමාල පිරිතේ ආශිර්වාදී බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන පිහිටවන මේ කල්පේ පවතින තාක්කල් මේ අඟුලිමාල පිරිතේ ආශිර්වාදී ලැබෙනවා කියලා. එතකොට වරුණ, අනාගතේ මෛත්‍රී බුදුහාඳුර පහළ වෙනවනේ. ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ආයි වෙන කවුරුත් භික්ෂුවක් ওই දේශනාව කරලා ආඥාව පිහිටවනෝ නෙමෙයි. මෛත්‍රී බුදුහාඳුරත් ඔයක ඒ විදිහටම ඉදාටත් බලවත් කරනවා. එහෙමයි. මෛත්‍රී බුදුහාඳුරත් දේශනා කරන මහණෙනි ගෞතම බුද්ධ ශාසනයේ මේ වගේ අඟුලිමාල නම් වූ මේ විදිහේ මහරහතන් වහන්සේ නමක් එදා මේ වගේ දරුවෙක් බිහි කරන්න හිටපු අම්මා කෙනෙක් ළඟ මේ වගේ සත්‍යක්‍රියාවක් කරා. ඒ සත්‍යක්‍රියාව මේ කල්පේ පවතින තාක්කල් බලවත්. මගේ බුද්ධ ශාසනයේ ඉන්න මේ ශ්‍රාවකියොත්, මගේ ශ්‍රාවකියොත් ඒ අඟුලිමාල පිළිතේම ආශිර්වාදේ ලබත්වා කියලා මෛත්‍රී බුදුහාඳුරුවොත් ඒ ආශිර්වාදේම තමයි කියන ලබලා දෙන්නේ. මොකද අපේ ගෞතම බුදුරජාන් වහන්සේගේ අදිෂ්ඨානයේ තියෙන්නේ මේ බුද්ධ කාලයට විතරක් නෙමෙයි, මේ කල්පයේ පවතින තාක්කල් ඒ දේශනාවේ ආශිර්වාදී ලෝකෙ පිහිටෙවවා කියන. එහෙමයි. එතකොට වරුණ, අපිට මේ බුදුවරුන්ගේ අදිෂ්ඨාන, මේ ආශිර්වාදී, මේවා මහා පුදුම දේවල්. ඒ නිසා මේ තුනුරුවන්ගේ ආශිර්වාදී කියන්නේ මහා පුදුම දෙයක්. ඉතින් ඒ නිසා අපිට පේනවා මේ මිනිස්යන්ට තියෙන ප්‍රශ්න වර්තමානයේ ඉන්නේ ස්වභාවික විපත් වැඩි වෙන අපිට ලෝකේ ඇතිවන විනාශයන් වෙනස් කරන්න බැරි වෙයි. එහෙමයි. හැබැයි අපිට මේ තුනුරුවන්ගේ තියෙන මේ බුද්ධ ශක්තියෙන් ජීවිතවලට අපිට යම් මට්ටමට හරි අපේ ආරක්ෂාව හරි හදාගන්න පුළුවන්. මට එක ස්වාමීන් වහන්සේ නමක් හමුණා වරුණ, උන්වහන්සේ කැලේ භාවනා කරන හාමුදුරු කෙනෙක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කැලේ හුදකලා භාවනා කරනවා. උන්වහන්සේ කිලෝමීටර් දෙකක් විතර ගමකට පින්නපාතේ වැඩම කරලා දානෙ ටික හොයාගෙන ගල්ලෙන්නට ගිහිල්ලා කැලේ භාවනා කරන්නේ. ඉතින් උන්වහන්සේ කියනවා මන් රැයට නිදා ගන්නකොට ඒ ස්වාමීන් වහන්සේ කරණීයමිත සූත්‍රය කියලා කන්ද පිරිත කියනවා කියලා. එතකොට වරුණ, මේ කන්ද පිරිතේ සඳහන් වෙන්නේ මේ වනාන්තරයේ කැලේ වනසතුන් සර්පයන් ඇසුරු කරගෙන ජීවත් වෙන කෙනෙක් සර්ප කුල හතරකට මෛත්‍රී වඩන්න කියනවා. එහෙමයි. විරූපක්කේහි මේ මෙත්තම් මෙත්තං ඊරාපතේහි මේ චබ්බ්‍යාපුත්තේහි මේ මෙත්තම් මෙත්තං කණ්හා ගෞතම කේච්ච කියන. එතකොට මේ සර්ප කුල වලට මෛත්‍රී වැඩුවොත් මේ සර්පයන්ගෙන් කවදාවත් අනතුරක් වෙන්නේ නැහැ කියන. එතකොට මේක බුද්ධ වචනයක්. ඒක සත්‍යක්මයි. ඒකයි කාටවත් වෙනස් වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ අපිට සර්පයා ගැහුවානේ කියලා. එතකොට ඒ ගැහුවා නම් ඒ පුද්ගලයාගේ සීලේ මොකක් හරි අඩුවක්. සීලේ රැකගෙන තමන් සීලේක පිහිටලා තමන් ධර්මයේ පිහිටලා ජීවත් වෙන කෙනෙක් නම් ඔය පිරිත තමන් උදේ හවස කියමින් ඒ පිරිතේ ආශිර්වාදේ ලැබපු කෙනෙක් නම් ඒ බුද්ධ වචනේ සත්‍යක්මයි. ඒ ස්වාමීන් වහන්සේ මට කියනවා ඥාන්දීප, මම පින්ඩපාතේ ගිහිල්ලා යනකොට ඒ හාඳුරු කියනවා ඒ කැලේදී ලොකු සර්පෙක් වරුන් දටි නාගයෙක් කියව විශාල. මේ නයා මේ ස්වාමීන් වහන්සේට පෑගිලා තියෙන නැට්ට පැත්තේ. මේ නයා පෑගෙනකොට මේ හැමමම නයා පෙනී කරලා ඒ සැනින් උන්වහන්සේට දෂ්ට කරන්න පෙනී කරලා හැරිලා ආවා කි. ඒ වෙලේ උන්වහන්සේට දුවා ගන්නවත් පාත්‍රෙත් පින්ඩපාතේ ගිහිල්ලා අතේ එක පාටව මුකුත් කරගන්න බැරි වුණා කීවා. උන්වහන්සේ ඒ වෙලාවෙම හිතුවා කීවා මේ කන්ද පිරිත මාව රකීවා කියලා සිහි කළ උන්වහන්සේ එහෙම ඇස් පියාගත්තා කියලා. උන්වහන්සේ කියනවා මේ සර්පයක් ගල් ගැහුණා වගේ පෙනේ පුප්පපු ඒ විදිහටම හිටියා කියලා. දෂ්ට කරන්නේ නැතුව. උන්වහන්සේ හිමීට කකුල එළිය ඉවතට අරගෙන අර පෑගිච්ච තැනේ අඩියෙන් අඩිය ටිකෙන් ටික පස්සට ගියා කියලා. ඌ එහෙමම ඉන්නවා. ස්වාමීන් වහන්සේ විනාඩි 3-4ක් බලාගෙන හිටියා කියලා ටිකක් ඈතට ගිහලා මම මොකද කරන්න කියලා. එහෙම ඉඳලා ටික වෙලාවකින් එහෙම ඇදිලා වෙන පැත්තකට ගියා. දැන් බලන්න වරුණ, දැන් වෙන කෙනෙකුට නම් සර්පය පෑගිච්ච ගමන් දෂ්ට කරනවනේ. එතකොට මේ දෂ්ට කර ඒ සැනින් දෂ්ට කරන්න පෙනී පුප්පල ගත්තත් අර පිරිත සිහි කරනකොටම ඌ ගල් ගැහිලා වගේ ගියා. එතකොට බලන්න මේ මෑත යුගේ මේ තමන් අත්දැකීමක් හැටියට ප්‍රත්‍යක්ෂ වෙච්ච දේවල්. හැබැයි ඒකේ ආශිර්වාදේ ලබන්න නම් තමන් සීලේක පිහිටලා තමන් මේ පිරිත උදේ හවස අඩු ගන්න නිදා ගන්න ගිහිලා හරි මේ පිරිත සජ්ජහායනා කරලා තුනුරුවන් ගැන බොහොම සද්ධාව පිහිටවාගෙන ධර්මයේ තුල ජීවත් වෙන කෙනෙක් නම්
මේ බුද්ධ දේශනාවල ආශිර්වාදය ආරක්ෂාව මහා පුදුම විදියට ජීවිතේ ලබන්න පුළුවන්. ඒ කියන්නේ සීලයක් රකින්න නැතුව මොන දේ කළත් ප්‍රයෝජනයක් නැහැ. සීලයේ තුලම තමයි දෙව් බඹුන්ගේ පව ආශිර්වාද ලැබෙන්නේ. එහෙමයි. බුදුරජාන් වහන්සේ ගැන මේ දෙවිවරු සඳහන් කරන එක අවස්ථාවක මේ මිනිස්යාගේ ශරීරවල දැන් මේ අපිට මේ ධාඩිය දුර්ගන්ධය දෙවියන්ට යොදුන් ගණන් ඈතට දැනෙනවා කියනවා. එහෙමයි. හැබැයි ඒ සියල්ලන්ට වඩා සිල්වතුන්ගේ සිල් සුවඳ දෙවියන්ට ප්‍රියයි කියලා. සඳුන් තුවරලා මානෙල් මේ වගේ වැය සුවඳ හමාගෙන යන ටික දුරක් කියලා. හැබැයි සිල්වතුන්ගේ සිල් සුවඳ උඩුහුලගේ දෙවිවරුන්ට පවා දැනෙනවා කියලා. එතකොට ඒ වගේ දෙවිවරු ප්‍රිය කරන්නේ සිල්වතුන්. ඒ නිසා දෙවියන්ගේ පවා ආශිර්වාදේ ලබන්න තියෙන ප්‍රධානම දේ තමයි සීලේක පිළිපිටලා මේ පිරිතේ ආශිර්වාදේ ලබන්නේ. ඒ නිසා තමයි අපි වරුණ 31 වෙනිදා අපි තෝරගත්තේ. හැබැයි බොහෝ වෙලාවට මේ පින්කම් කිරීමේ රැණි රාත්‍රීනේ. එහෙමයි. නමුත් මේ පින්කම අපි උදේ වරුවේ ඉඳන් හවස වෙනකන් රාත්‍රී වෙනකන් කරලා රාත්‍රී අවසන් කරනවා. ඒ කියන්නේ අපි මෙතෙක් කල 31 වෙනිදාට සිදු කරපු පින්කම් විශේෂයෙන්ම net radioව හැම අවුරුද්දකම 31 වෙනිදා රාත්‍රියේ අපේ පූජනීය ගලිගමි ඥානදීප හඳුරන වහන්සේ ප්‍රදාන කරගෙන උන්වහන්සේගේ අනුශාසනා පරිදි පින්කම් රාත්‍රියේ පැවැත්වුවා. රාත්‍රියේ අවම 12 ලංකාවත් පැවැත්වුවා. මෙවර ඒ වගේ පින්කමක් නෙමෙයි ඔබට සමීප කරන රාත්‍රියේ 9 වෙනකොට පින්කම නිමවටපත් වෙනවා. හැබැයි උදේ 8ට තමයි පටන් ගන්නෙ. ඔව්, ඇත්තටම මේකට හේතුව ජනවාරි 1 වෙනිදා පුන් පොහෝ දවසක් මං හිතන්නේ ලබන්නා වූ නව වසර ටිකක් අමුතු විදිහේ දින වකවානු පෝය නිකන් වෙනස් වෙච්ච වර්ෂයක් වෙනවා අපිට. එහෙමයි. මොකද විසක් පෝයත් අප්‍රේල් වලට අගට වැටිලා තියෙන පෝය ගණනාවක් තියෙන සමහර මාසවල තියෙන පෝය ඇත්තෙම නෑ මාස දෙකක් විතර. ඒතර පෝය වල 14ක් අවුරුද්දට වැටිලා තියෙනවා. ඉතින් මේ වගේ යම් යම් වෙනස්කම් තියෙන වර්ෂයක්. ඉතින් ඒ නිසා ජනවාරි 1 වෙනිදා පුන් පොහෝ දවසකින් තමයි වර්ෂය ආරම්භ වෙන්නේ. ඒ නිසා අපි 31 වෙනිදා වරුණ උදේ 8ට පූජනීය කැටවල හේමාලෝක හාමුදුරන් වහන්සේ මම හිතන උන්වහන්සේ උන්වහන්සේගේ ආයතනයෙන් එළියට දැන් මීට අවුරුදු ගණනාවකට පෙර ලංකාව පුරා ශාල ධර්මප්‍රචාරයක් කරපු ස්වාමීන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේ මෑත කාලේ උන්වහන්සේ බොහෝ වෙලාවට එළියේ ධර්ම දේශනාවලට වැඩිපුර වඩින්නේ නැතුව උන්වහන්සේ විවේකයෙන් ධර්මයේ හදාරමින් ඒ භූමිය තුල බොහෝ පිරිසකට අනුග්‍රහ කරමින් කටයුතු කරන අතරතුර ඉරිදා මෙත්නිත් පාමුල ධර්ම දේශනාව ඔස්සේ තමයි ඔබට නිතර උන්වහන්සේ මුණ ගැහෙන්නේ. ඉතින් උන්වහන්සේ මේ ධර්ම දේශනාවත් මේ සජීවී ධර්ම සාකච්ඡාවත් වෙනදා තමන්ගේ ආයතනයේ ඉඳන් කරන මේ වැඩසටහන මේ වර සීල සුවර්ණ පුණ්‍ය භූමියේ මේ බක්කුල මහා සෑය යට කොටසේ පළවෙනියටම අවසන් කරගත්ත යට කොටසේ උන්වහන්සේගෙන් තමයි මේ දේශනාව පළවෙනියටම ආරම්භ කෙරෙන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ සිදු කරන්නේ කරණීයමිත සූත්‍රය. කරණීයමිත සූත්‍රයේ වරුණ තියෙනවා. ඒ විශේෂ හොඳ අවස්ථාවක් වේ. මෛත්‍රිය පළවෙනියටම පින්කම් පටන් ගන්නෙම ලෝක සත්‍යයන්ට මෛත්‍රිය වටිනාකම. මෙත්නත් පාමුල මෛත්‍රිය පැතිරෙමි වටිනාකම. ඉතින් මේ මෛත්‍රියම තමයි වැඩසටහන ආරම්භ කෙරෙන්නේ. ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව මෛත්‍රියම ආරම්භ වෙන වැඩසටහන උදේ 8ට. ඉතින් ඒ නිසා අපි 7 වෙනකොට අපි ආරාධනා කරන ලබන ඉරිදා ඔබ ඇවිල්ලා සුදු අතින් සැරසිලා පැමිණෙන්න ඔබ බොහොම ශ්‍රද්ධාවෙන් සූදානම් වෙන්න 8 වෙනකොට වැඩසටහන මෙත්නෙත් පාමුල සජීවීව ආරම්භ කෙරෙනවා. මෙවර මෙත්නෙත් පාමුල වැඩසටහන බක්කුල සෑයර සිදු කෙරෙන්නා වූ වර්ෂයට ආශිර්වාද ගන්වා සිදු කෙරෙන්නා වූ බක්කුල මහරහතන් වහන්සේ වගේ නිරෝගී භාවය අපේක්ෂා කරන සියලු දිනාටම ඒ උතුම් වූ නිරෝගී භාවයේ ලාභය ලබා දෙන්නටම මේ වර්ෂය තුල දිසිතු කෙරෙන්නා වූ පින්කම ලෙසින් සමීප කරවන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම සමහරු නිරෝගී භාවයේ කියනකොටම අපේ හැමදෙනා හිතන්නේ එය සාමාන්‍යයෙන් හැදෙන ලෙඩ රෝග පමණයි. ඊටත් වඩා එහා ගිහිල්ලා මෛත්‍රිය තුලින් ආධ්‍යාත්මික මහා සුවතාවයක් හොයාගන්නට පුළුවන්. ඔව්, ඉතින් ඒ නිසා අපි මේ දේශනාවල් එක්ක වරුණ මේ බණ කියනවා ධර්ම සාකච්ඡාව කරනවා වගේම පිරිතක් හැටියටත් සදහැවතුන් සියලු දෙනා දැන් බොහෝ වෙලාවට අපි දකින්නේ මේ ස්වාමීන් වහන්සේලා පිරිත් කොටුවක් ඇතුලේ පිරිත් කියන ස්වභාවය විතරනේ. එහෙමයි. හැබැයි අපි මෙතනදී මේ පිරිත විශේෂ කරලා සදහැවතුන් සියලු දෙනා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිසම එකතු කරගෙන සියලු දෙනා එකහණින් මේ භූමියේ අපි තුන් සූත්‍රේ සජ්ජහායනා කරේ. ඒ කියන්නේ දේශනාවලටත් තුන් සූත්‍රය යොදාගන්නේ. ඊට පස්ව සජ්ජහායනා කරමින් පිරිතක් ලෙසින් සජ්ජහායනා කරන්නේ තුන් සූත්‍රය. ඔව්, විශේෂයෙන්ම බහුලීකතක පිරිත් නූල් ඒ වගේම අපි විශේෂයෙන්ම විශාල පාත්‍රයක අපි පිරිත් පැන් සකස් කරන සදහැවතුන් වෙනුවෙන් අපි හවසයිව බෙදලා දෙන පින්කම අවසානයේ දවස පුරා පිරිත් කෙරෙනවා මේ තුන් සූත්‍රයෙන්. ඒ වගේම දහවල් ඊළඟට සම්බුද්ධ පූජා පවත්වලා ඉන සියලු දෙනාට අපි දහවල් ආහාරය අපිට පුළුවන් හැටියට සකස් කරන්න කටයුතු සූදානම් කරන වරුණ කෙනෙකුට පුළුවන් මේ වෙනුවෙනුත් පුළුවන් විදිහට කතා කරන්න සම්බන්ධ වෙන්න. ඒ කටයුත්තදීත් අපි සිහිපත් කරන අපේ ශ්‍රාවකයන්ට ඔබ කැමති දන් දෙන්න දනට පිනට කැමති අයනේ අපේ ලංකාවේ ඉන්නේ බෞද්ධයෝ. ඒ නිසා මේ කටයුත්තේදී
අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ සඳහා මහා කැපවීමක් සිදු කරන ඇතැම් විට ඔබටත් පුළුවන් මේ සඳහා යම් ආකාරයකින් හෝ සහ සම්බන්ධ වෙලා මෙතනට කොතරම් පිරිසක් ඒවිද කියලා අපි දන්නේ නැහැ. මොකද අපි දන්නව නෙත් ශ්‍රාවකයෝ විදිහට අපි වැනි පින්කමක් සිහිපත් කළාට පස්සේ ලක්ෂ ගණනින් ජනතාව ඇදෙනවා. ඒ තත්ත්වය තුළදී ඇතැම් වෙලාවට යම් යම් අපහසුතා මතු වෙන්නට පුළුවන්. ඒ නිසා ඒවත් විඳ දරා ගන්නට ඔබගේ හිත සූදානම් කරගෙන ඉන්න අංකයකට ඊට අමතරව ඒ වගේ තත්ත්වයකට යම් කෙනෙක් පත් වෙන්නට ඉඩ නොදෙනවායි කියලා හැඟීමක් යම් කෙනෙකුගේ හිතේ ඇති වෙනවා නම් අපි හැමදෙරම මන් දන්නවා හැම සෑම උත්සාහයක්ම ගන්නෝ සාර්ථක ලෙස මේ කටයුතු සිදු කරන්නට. එකෙසේ නමුත් අපි ශ්‍රාවකයෝ විදිහට මේ අතර ඉන්න යම් උදව්පකාර කරන්නට පුළුවන් ඇත්ත ඉන්නවා නම් දහවල් දානේ වෙනිනොත් යම් ආකාරයෙන් ඔබට සහසම්බන්ධ වෙන්නට පුළුවන්. අපි සදාට වරුණ අපි දැනට සැලසුම් කළා තියෙනවා එන පිරිස වෙනුවෙන් කෑම් පාර්සල් සකස් කරන්න. සදහැවතුන්ට ඔබටත් පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ කෙනෙකුට කඩල වගේ පොඩි පැකට් කරලා සමාල්ලාවට පුංචි දෙයක් සමහර ලොකු දෙයක් නෙමෙයි. නමුත් ඒ වගේ එක්කෝ මොනවා හෝ සරල දෙයක් හරි ඒ පිරිසට දහවල් දානේදී පිරිසකට පරිත්‍යාග කරන්න ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබට මේ වැඩසටහන අවසානයේ අපේ සීලසුවාරණයේ සදා පදරමේ දුරකථන අංක ඔබට දැනුම් දෙන්නම්. ඔබ ඒවා ලියාගෙන කතා කළ ඔබට හැකියාව තියෙනවා නම් සම්බන්ධ වෙන්න. ඊළඟට දවල් ඉන් පසුව දහවල් එකට පැවැත්වෙන ධර්ම දේශනාව ඉරිද රාත්‍රී 9ට net රේඩියෝවේ ධර්ම දක්ෂිණාවෙන් ධර්මයේ දේශනා කරන පූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ සිදු කරන්නේ. ඔව් ඇත්තටම ඒක රත්න සූත්‍රය. එහෙමයි. කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු එදා විශාලා මහනුවර තුන්බිය දුරු කරපු රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය දැන් එතන ලිඩ් රෝග ගැලපිලා තියෙනවන්නේ. එහෙමයි. රෝග බිය එදා දුර්භික්ෂ අමනුෂ්‍ය බය මේ සියලු බිය දුරු කරපු විශාලා මහනුවර නගරයේ ජනතාවට විතරක් නෙමෙයි එදා මේ බුද්ධ ශාසනය තුළ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවමින් බලවත් කරපු බලවත්ම දේශනාව රතන සූත්‍ර දේශනාව ඇසුරෙන් තමයි මේ ධර්ම දේශනාව දහවල් එකේ සිට සිදු කරන්නේ. වරුණී ධර්ම දේශනාවෙන් පස්සේ අපි පැය දෙක කාලයක් දෙකේ ඉඳන් හතර දක්වා ආයම ස්වාමින් වහන්සේලා 19ක් පමණ බොහොම මෙත්සිතින් තුන් සූත්‍රයේ සදහැවතුන් සියලු දෙනා සමගම ආයම සජ්ජායනා කරමින් පිරිත් කෙරෙන. ඊට පස්සේ අපි හවස හතරට විශේෂිත පින්කමක් සංවිධානය කළා තියෙනවා බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන්. මොකද මේ පින්කමට මම පී බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩම්මලා අපි ධාතු කරඬුවක් තුල තැන්පත් කරලා අපි බක්කුල මහසෑය යට මේ පින්කම සිදු වෙන ශාලාවේ බොහොම ලස්සනට සකස් කරපු ඒ මණ්ඩපයක තැන්පත් කරලා ඒ වෙනුවෙන් ඖෂධ පූජාවක් සිදු වෙන. අපි දන්නවා බක්කුල මහරහතන් වහන්සේ සසරි කරපු පින්කම් අපි ඕනතරම් අහලා ඇති වරුණ දේශනාවල් වල අපි ඉදිරිත් අපි ඒව මතු කරමින් කතා කරනවා. විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ලක්ෂයක් සංඝයා අර හිමාල වනාන්තරයේ වස්සමාදන් වෙලා හිටපු කාලයක විෂ සහිත පුෂ්පයන්ගේ සැර ආග්‍රහණය කිරීම නිසා විපුෂ්පක කියලා රෝගිකින් පෙළුණා කියනවා. ඒ වෙලාවේ විපස්සී බුදුහාමුදුරුවෝ අගසව් දෙනමත් විතරයි කියනවා ලෙඩ නොවි බේරුණේ. අනිත් සියලුම සංඝයා ලක්ෂයක් සංඝ පිරිස ගිලන් වුණා රෝගාතුර වුණා ඒ විපුෂ්පක කියන රෝගය නිසා. ඒ වෙලාවේ ඒ කාලේ හිමාල මහ වනාන්තරයේ අෂ්ට සමාපatti ලාභීව තවුස්තම් පුරපු තාපසී තමයි බක්කුල මහරහතන් වහන්සේ ඒ කාලේ. එතකොට උන්වහන්සේ තාපසී ඒ පෙර ආත්මේ විපස්සී බුදුහාඳුරන් කාලේ අහසින් යනකොට දකිනවා මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ පිරිස හිමාල වනාන්තරේ වැඩ ඉන්න. එහෙම ඇවිල්ලා වන්දනා කරනකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ශරීරවල ස්වභාවය උන්වහන්සේලා අසනීපෙන් ලෙඩ වෙලා කියලා දැනගෙන ඒ මොහොතේම අහසින් ගිහිල්ලා හිමාල වනාන්තරයේ තියෙන වටිනා ඖෂධ වර්ග එකතු කරනවා. එහෙමයි. තමන්ගේ ඒ ඉර්ධිමේ හැකියාවෙන් අහසින් ගිහිල්ලා ගස්වල පොතු ගෙඩි මල් වර්ග හිමාල වනාන්තරයේ තියෙන වටිනා වටිනා බෙහෙත් වර්ග අරගෙන ඇවිල්ලා ලක්ෂයක් සංඝයාට ඖෂධ හැදුවා කියලා. එහෙමයි. ඖෂධ සකස් කරලා ඒ ඖෂධ පූජා කරනවා ඒ ලක්ෂයක් සංඝයාට. එතකොට මේ වගේ සසරේ මහා පිං කරපු පුණ්‍යවන්ත කෙනෙක් ඒ පෙර සසරේ ඉඳන් ප්‍රාර්ථනයක් කරා කියනවා මට නිවන් දකින්නතේ කුඩා වූද මහත් වූද ලෙඩක් කියන වචනයක් සසරේ අහන්නවත් නොලැබේවා. උන්වහන්සේ බොහෝ ආත්මවල නිරෝගී සම්පත්තියම තමයි කියනවා උපන් ආත්මවල දීර්ඝායුෂ ලැබමින් ආවේ. ඒ නිසා අපේ ප්‍රාර්ථනයත් මේ ඖෂධ පූජාවේ බක්කුල මහරහතන් වහන්සේට ඒ නිදුක් නිරෝගී සම්පත්තිය ලැබුණා වගේ අපි විශේෂයෙන් බොහොම ගෞරවයෙන් මේ ඖෂධ වර්ග සකස් කරන මේ භූමියේ වටිනා බෙහෙත් වර්ග ඖෂධ වර්ග කොළ වර්ග තම්බලා මේ සකස් කරන ඖෂධ වර්ග අපි තැම්පත් කරලා ඒ සෑ විශේෂිත ශබ්ද පූජාවක් කරනවා. එහෙමයි. ඒ ශබ්ද පූජාවත් සමග
දෙවියන් ඇතුළු ඒ කෝටි ලක්ෂයක් සක්කුල දෙව්වමුන්ට ආරාධනා කරමින් මේ ඖෂධ පූජාව සිදු කරලා ඊළඟට ගණිකාන්දේ චන්ද්‍රරත්න හාමුදුරන් වහන්සේ ඔබට ආශිර්වාද කරමින් ඖෂධ පූජාව පූජා කරමින් ඒ ගාථාව කරලා ඒ පූජාව පවත්වනවා. ඊට පස්සේ වරුණ මේක එක දිගට ගලාගෙන යන උදේින හවස වෙනකම් පින්කම. එහෙමයි. ඊළඟට හවස 6ට පූජනීය මැදිරිගිරියේ පුණ්‍යසාර හාමුදුරන් වහන්සේගේ වැඩම වීමෙන් උන්වහන්සේ හැමදාම නෙත් ඔස්සේ සවස් වරුවේ සිදු කරන ඒ වන්දනාව පහන් කන්ද ආශිර්වාද පූජාව උන්වහන්සේ සීල සුවන්න පුණ්‍ය භූමියේ ඉඳන් සජීව සිදු කරනවා. ඉතින් ඒ වගේම ඊළඟ රාත්‍රී 7ට ඒ සිදු කරන ධර්ම දේශනා වරුණ මහා මංගල සූත්‍රය ඇසුරින් කරන්නේ. එතකොට තමයි අර උදේ කාරණීය මිත්‍ර සූත්‍රයේ දහවල් රතන සූත්‍රයේ රාත්‍රී මහා මංගල සූත්‍රයේ. එතකොට මොකද මහා මංගල සූත්‍රය බුදුරජාන් වහන්සේ දේශනා කරේ වරුණ රැනේ. එහෙමයි. බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න දෙවි කෙනෙක් රාත්‍රී මැදියම් යාමේ මුළු මහත් ජීතවනේ මාලෝකමත් කරගෙන ඇවිල්ලා තමයි යහන්නේ. බහූදේවා මනුස්සාච මංගලානි අචින්තයෝ ආඛංකමානා සොත්තානම් රූහි මංගල මුත්තම. මේ බොහෝ දෙවි මිනිසු මංගල කරුණ මොනවද කිය කිය වාද විවාද කර කර පැටලිලා හොයාගන්න බැරුව ඉන්නවා. අනේ ස්වාමීනි, දෙවි මිනිසුන් ගැනම කරුණාවේ මංගල කරුණ දේශනා කරන සීක්වා කියලා රාත්‍රී තමයි මුළු ජීතවනේම බබළුවාගෙන ඇවිල්ලා මේ කාරණේ විමසන්නේ. එහෙමයි. එතනදි තමයි බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රය දේශනා කරන්නේ මේ මංගල කාරණා පිළිබඳ. ඉතින් අපි රාත්‍රී මංගල සූත්‍රයෙන් අපි කාල වේලාවේ හැටියට මේ දේශනාවේ වටිනාකම පැහැදිලි කරලා දෙනවා. මොකද හැබැයි මේ කරුණු එකින් එක ගත්තොත් වරුණ දින ගණන් බණ කියන්න පුළුවන්, මාස ගණන් කියන්න පුළුවන් කාරණා රැසක් ඇති වෙච්ච දේශනාවක්. හැබැයි අපි මේක පිරිතක් හැටියට අපිට තියෙන බලවත්ම ආශිර්වාද දේශනාව. ඒ දේශනාවෙන් පස්සේ අපි විශේෂිත පහන් පූජාවක්, ඖෂධ පහන් පූජාවක් සිදු කරනවා. අපි දකින්න බොහෝ වෙලාවට මිනිස්සු අද අපි කැලණියට ගිහිල්ලා බැලුවත් වරුණ මිනිස්සු ලෙඩ රෝග වලට ඇවිල්ලා බෝධි පූජා තියලා ආබ තෙල් පහනක් එක්ක ඉලංගි තෙල් පහනක් පූජා කරනවා. එහෙමයි. සමහර වෙලාවට මිනිස්සුන්ග යම් යම් දේවාල වලින් ඒවා සමහරවිට කේන්දර බලන් තැන් වලින් ඒවා මිනිස්සුන්ග සමහරවිට කොහි හරි ගිහිල්ලා මේ පහන් හතක් තියන්න මේ පහනක් පූජා කරන්න. ඒ වගේ සමහරවිට හරි තැනක් පිළිවෙලකුත් නැහැ. එක එක තැන් වලට එක එක දේවල් වලට යොමු කරනවා. මිනිස්සුන්ගේ තියෙන අසරණකම් නිසා මිනිස්සු කොහේ හරි ගිහිලා පහනක් පත්තු කරලා බෝධි පූජාවක් තියලා චෛත්‍යයක් ඇඳලා මොකක් හරි තමන්ගේ ලෙඩ රෝග කරදර මිදෙන්න මිනිස්සු යමක් බලාපොරොත්තු වීම පින්කම් කරනවා. එහෙමයි. අපි මේ මහා පින්කමේ අපි දවස පුරා රතන සූත්‍රයේ, කරණීයමිත සූත්‍රයේ, මහා මංගල සූත්‍රයේම ආශිර්වාද, ඒ පිරිත් සජ්ජහායනා කළ දවසේම රැස් කරගත් ආශිර්වාදයත් එක්ක ඒ ඖෂධ පහන් පූජාව තුළ පූජනීය ගණිකාන්දේ චන්ද්‍රරත්න හාමුදුරන් වහන්සේ මේ මහා පූජාව සිදු කරන්නේ. ඉතින් අපි ආරාධනා කරන ඔබට අබ තෙල් පහනක් වෙන්න පුළුවන්, ඒ තෙල් පහනක් වෙන්න පුළුවන්, ඔබට හොයාගන්න පුළුවන් පහනක් කියන මේ. ඒ නිසා ඔබ ගෞරවයෙන් යම් පහනක් අරගෙන එනවා. ගෞරවයෙන් ඔබ සකස් කරගෙන අරගෙන එන්න. ඒ නිසා ඔබ ඒ දේ මොකද ඒක අපිට ලබා දෙන්න පුළුවන් වරුණ, ඊට වඩා වටිනාකම තියෙන්නේ තමන්. තමන්ම මේක ලැබගෙන එන්න කියලා මල් ටිකක් දීලා බලෙන් වන්දුනාට වැඩිය. මිනිස්සු මල් කඩාගෙන මලක් කඩන්න යනකොට, ඒ මල් ටික නෙලනකොට, මල් වට්ටියක හදාගන්නකොට, මල් ටික අරගෙන එනකොට කොච්චරනම් කුසල චෛතසික ප්‍රමාණයක් මේ මල් පූජාවත් එක්ක එකතු වෙනවද? මේ පහනෙදිත් එහෙමම තමයි. ඒ නිසා මේ පහන සකස් කරගෙන එකතු කරගෙන සුදු පීරිසියක් අරගෙන සුදු කරගෙන සුදු පීරිසියක් අරගෙන පහන දල්වන්න පුළුවන් දෙයක් අරගෙන ඊළඟට ඒ බඩු ටික අරගෙන ඔබ පින්කමට ඉන්නේ බොහොම සද්ධාවෙන්. එහෙමයි. ඒ නිසා ඔබ ඉලංගි තෙල් පහනක් වෙන්න පුළුවන්, අබ තෙල් පහනක් වෙන්න පුළුවන්, ඒ පහනක් ඖෂධීය පහනක් රැගෙන එන්න, ඒ දීසියක් රැගෙන එන්න. මොකද අතේ තියාගත්තම වරුණ ටිකක් රත් වෙන්න පුළුවන්. ඒ නිසා ටික වෙලාවක් තේ තියාගෙන කරන සත්‍යක්‍රියාවක් තියෙන්නේ. ඒ නිසා ඒක දල්ව ගන්න දෙයක් අරගෙන ඉන්න නැත්නම් එක එක්කෙනාගේ පහන් වලට අනේ මගේ එක පත්තු කළ දෙන්න කිය කී සමාල්ලාට පූජාවට වෙලා යනවා. ඒ නිසා එකම මොහොතක දල්වගෙන ඔබට රාත්‍රී ඒක ආශිර්වාද පූජාවත් සමගම අපි ආශිර්වාද කරන්නේ ලබන්නා වූ 2018. මොකද රාත්‍රී දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී කියන්නේ තව පැය කිහිපයකින් එතකොට උදා වෙන්න තියෙන ලබන්නා වූ අලුත් අවුරුද්ද, අපේ විවාහාරික වර්ෂය. එහෙමයි. අපි ඉස්සර නම් භාවිතා කරේ බුද්ධ වර්ෂය. එහෙමයි. දැන් කැලෙන්ඩර් වර්ෂය. විවාහාර කරන්නේ මේ කැලෙන්ඩර් වර්ෂයේ මේ ලබන්නා වූ මේ විවාහාරික වර්ෂයේ ඔබට නිදුක් නිරෝගී සම්පත්තිය සැලසෙන ඔබේ ජීවිතේම අර පහන් එළියෙන් ආලෝකම පැතිරෙනවා වගේ ජීවිතේම ආලෝකමත් වෙලා යන තියෙන කරදර ප්‍රශ්න ගැටලු අර අඳුර දුරු වෙලා යනවා වගේ ජීවිතෙන් ඉවත් වෙලා පහ වෙලා ගිහිල්ලා ඔබට ජීවිතය ආලෝකමත් වෙන නව වසරක් බවට පත් වේවා කියන ආශිර්වාදයක් එක්ක පිරිත් පැන් පිරිත් නූල් ලබා දීලා අපි
ඔබට ආශිර්වාද කරලා පින්කම අවසන් කරනවා. ඉතින් ඒ වගේ මහා ආශිර්වාද පූජා පින්කමක් තමයි දවස පුරාම සීලසුවන්න පුණ්‍ය භූමිය අපි සැලසුම් කරලා තියෙන්නේ. මధుර කතනාංක සඳහන් කරන්නම් ඔබට බක්කුළු මහාසෑයට ඔබේ තවත් දීර්ඝ කාලයක් මේ කටයුත්ත සිදු වෙනවා. ඒ නිසා ඒ බක්කුළු සෑයනීම කිරීමට ඔබේ ආධාර අවශ්‍යමයි, ඔබේ උපකාර අවශ්‍යමයි, ඔබේ සහයෝගය අවශ්‍යමයි, ඔබේ දායකත්වය අවශ්‍යමයි. ඒ දායකත්වය ලබා දෙනවාට අමතරව මේ පින්කමේදී අපි හැමදෙරු සිහිපත් කළා වගේ ලබන සෙනසුරාදාට පුළුවන් තරම් දාස්පතිය මල් අරගෙන එන්න. ඔව්, ඇත්තටම වරුණ පින්කම 31 වෙනිදාත් කෙරෙන්නේ. අපි ආරාධනා කරන ඔබට පුළුවන් තරම් මල් එකතු කළ අපිට දාස්පතිය මල් වගේ නම් ඊටාම වටිනවා. 30 වෙනිදා අපිට ලැබෙන සලස්වන්න. 30 වෙනිදා දවල් හෝ හවස වෙන්න පුළුවන්, රාත්‍රී වෙන්න පුළුවන්, පුළුවන් තරම් මල් ලැබෙන සලස්වන්න. 31 වෙනිදා වෙනකොට අපිට ඒ සෑය වටා මලින් හරසලා අපිට මේ මහා පින්කමට මලින් පූජා පවත්වන්න ඔබට 30 වෙනිදා පුළුවන් තරම් මල් අපිට ලැබෙන සලස්වන්න. ඒ වගේම අරුණ දැන් පින්කම් පැවැත්වෙන තව සතියක් තියෙනවානේ. එතකොට මේ සතිය පුරාම දැන් චෛත්‍ය වැඩ වේගෙන් කෙරීගෙන යනවා. දැන් මේ දවස්වල පළවෙනි පේශාවලල්ලි වැඩ අවසන් වේගෙන යනවා. ඒ නිසා ඔබට මේ ශ්‍රමදාන සඳහා සැදැහැවතුන් සම්බන්ධ වෙන මේ දින කීපෙම මේ සතිය පුරාම පින්කමට සූදානමක් වශයෙන් චෛත්‍ය කටයුතු වගේ මේ පින්කමේ කටයුතු වෙනුවෙනුත් ඔබට ශ්‍රමදාන කටයුතු වල සම්බන්ධ වෙන්න පුළුවන්. ඉදිරි සතිය පුරාම අපි ඔබට ශ්‍රමදාන කටයුතු වෙනුවෙන් සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්න සැදැහැවතුන්ටත් ඔබේ ශක්ති පමණින් පැමිණිලා ඒ කටයුතු වලට උපකාර කරන්න පැමිණෙන්න කියන ආරාධනයක් සිදු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම පින්කමට අවශ්‍ය කරන අපි සඳහන් කරපු ආකාරයට දහවල් දාණය සඳහා ඇතැම් වෙලාවට දන්සැලක් පවත්වලා ගිලම්පස නැත්නම් සිසිල්පෙන් ලබා දෙන්නට පුළුවන් අය ඉන්න පුළුවන්. මේ සියලු දෙනාට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ දුරකථන අංක වලට කතා කරලා දැනුවත් කරලා ඔබ සහ සම්බන්ධ වෙන්න. 0711 80 10 86 0711 80 10 86. ඒ වගේම 0123456 725 795 0123456 795 දුරකථන අංක. ඒ වගේම බක්කුල සෑයට උදව් උපකාර කරන ඇත්තෝ ඒ පිළිබඳව දැනගන්නත් කැමති සම්පත් බැංකුවේ අතුරුගිරිය ශාඛාවේ බක්කුල මහා සෑය නමින් ගිණුමක් තිබෙනවා. ගිණුම අංක 02-67-6000-276 02-67-6000-276 ගිණුම අංකයට මූල්‍යමය වශයෙන් දායක වෙලා ඒ කටයුතු සඵල කරන්නට සහාය දක්වන්නට ඔබට ආරාධනා කරමින් ලබන සතියේ සිත්නෙත් අසපුව වැඩසටහන බක්කුල මහා සෑය තුළ සිදු කෙරෙන්නා වූ මේ මහා පින්කම සමගින් සමීප කරවන්නට අපේක්ෂා කරන මොහොතේ තව හෝරා කිහිපයකින් ලැබෙන්නේ අපේ හාමුදුරනේ නත්තල. නත්තල කිව්වහමත් ලෝක ප්‍රජාව කිතුණු බැතුමතුන් බොහොම උත්සවශ්‍රීයෙන් සමරන්නේ. ඒ සාමයේ පණිවිඩය දින යන මොහොතේ අපි සියලු දෙනා වෙනුවෙන් ආශිර්වාද කරමු. ඇත්තටම වරුණ ඔවුන්ටත් මං හිතන්නේ ලංකාවේ අපි එකම රටක ජීවත් වෙන ආගම් වශයෙන් වෙනස් වෙන්න පුළුවන් සමාජලාවට නොයෙක් විදිහ මිනිස්සු අතර ආගම් කුල ගෝත්‍ර වර්ණ උඩරට පහත් රට මේ නොයෙක් ભેද හදාගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්න පුළුවන්. නමුත් මේ රටේම ඉපදිලා මේ රටේ මේ පරිසරයේම හුස්ම අරගෙන ජීවත් වෙලා මේ මහා පොළොවේ ජීවත් වෙලා මහා පොළොවට පස් වෙලා යන මේ මිනිස්සු. ඉතින් ඒ නිසා අපේ රටේ ඒ සියලු දෙනාට ඒ කිතුණු බැතිමතුන් ඒ හැම දෙනාටමත් ඒ තමන් අදහන තමන්ගේ ආගමික වශයෙන් ඒ ලබන්නා වූ ඒ නත්තල ඔවුන්ටත් සාමයේ සතුට පිරි ඒ සුබ නත්තලක් බවට පත් වේවා. ඔවුන්ගේ ජීවිතේත් ලබන්නා වූ මේ නව වසර ඔවුන්ටත් නිදුක් නිරෝගීව ඔවුන්ගේ ජීවිතයත් තමන්ගේ අරමුණු කරා ඇත්තටම වරුණ කෙනෙකුගේ ජීවිතය තුළ යහපත්ව කාටවත් කරදරයක් හිංසාවක් නැතුව කිසිම ආගමක් එක ගැටුම් හදාගන්න නැතුව කරුණාවේ මෛත්‍රී සහජීවනයේ සහයෝගයෙන් හැමෝමත් එක්ක සතුටින් කාලය ගත කරන්න ලබන්නා වූ නව වසරෙත් ඔබ හැම දිනාටමත් මේ ලක්වාසි සියලු දෙනාටමත් වාසනාවම සැලසේවා කියලා අපි ආශිර්වාද කරමු.